iPhone කියලා පිළිගන්න ටෙක්නොලොජි චැනල් එකේ එකතු වෙලා ඉන්න යාළුවෝ තාක්ෂණය කියන කොහෙද තාක්ෂණය කියන වීඩියෝ උනන්දුවෙන් ඉන්න යාළුවන්ට අද අලුත් වීඩියෝ එකක් තමයි මම ගෙනාවේ. එහෙනම් අපි අද වීඩියෝ එකට කියලා බලමු. අද ඔයාලට ගෙනල්ලා දෙන වීඩියෝ එක Android system වල Google Assistant platform එකක් විදියට voice command එකක් විදියට කතලා තියෙනවා. ඔයාලගේ iPhone වලටත් Sri කියන platform එකක් තියෙනවා voice command එකක්. ළඟදීම මම ඒක නැත් ඔයාලට experience එකක් අරගෙන එන්නම්. දැනට Google Assistant එක use කරලා බලන්න ඔයාලගේ experience ටික බෙදාගදා ගන්න. මේ voice command එකෙන් තමන්ගේ PC එක උනොත් control කරගන්න පුළුවන්. ඒක නැත් මම ඔයාලට පැහැදිලි කරන්නම් ඉදිරියේදී. මේ voice command එකෙන් තමන්ගේ Android phone එක උනොත් පාලනය කරන්න පුළුවන්. ඒක නැත් ඔයාලා try එකක් දීලා බලන්න. voice command එකෙන් try කරනකොට ඔයාලට ආසෙ හිතෙයි. අද මම ඔයාලත් එක්ක එකතු වෙන්න හැදුවේ පොඩි ටිප්ස් එකක් ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ගොඩක් අය දැනට ජොයිස් කරනවා ඇති. තමන්ගේ ෆෝන් එක voice command එකක් පාවිච්චි කරලා තමන්ගේ ෆෝන් එක කොහොමද ඔපරේට් කරගන්නේ කියන එක. voice command එක කොහොමද ඇක්ටිවේට් කරන්න කියන එක. voice command එකක් දීලා ෆෝන් එකක් ඔපරේට් කරන්න පුළුවන් කියන එකත් ගොඩක් අයට ප්‍රශ්නයක්. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහලා අද කොහොමද ඒක practically කරන්න කියන එක. ඒකත් එක්ක පොඩි ටිප්ස් එකක් දෙන්නම්. මේ ඇප්ලිකේෂන් එක හරහා තමන්ගේ ඉංග්‍රීසි නොලෙජ් එකත් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ගොඩක් අය ආසයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කතා කරන්න. දැනටත් ලෝකේ දිනන්න පුළුවන් එකම ලැන්ග්වේජ් එක තමයි ඉංග්‍රීසි කියන්නේ. එහෙනම් තමන්ගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න මේ ලැන්ග්වේජ් එක මේ ඇප්ලිකේෂන් එක කොහොමද අපි යූස් කරන්න කියන එකත් බලමුද. ඔයාලගේ Play Store එකට ගිහින් ඔයාලා සර්ච් එකක් දාන්න Google කියලා. Google එකේ ඉන්ටර්ෆේස් එක ඔයාලා දැනටත් ඉන්ස්ටෝල් කරලා ඇති. ඉන්ස්ටෝල් කරලා නැති අය ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරපු අය චෙක් කරගන්න ඔයාලගේ Play Store එකේ ගිහින් මම දැන් අප්ඩේට් එක දීලා තියෙන ඉඳා මට ඕපන් කියලා පෙන්නනවා. ගොඩක් අයට අප්ඩේට් එක ඉල්ලනවා නම් අප්ඩේට් එක දෙන්න. අප්ඩේට් එක දීලා බීටා version එකට ඔයාලා ජොයින් වෙන්න ඕනේ. බීටා version එකට කොහොමද ජොයින් වෙන්නේ කියන එක හරියට බලාගන්න. මේ ඇප්ලිකේෂන් එකෙන් පල්ලා ඉන්ස්ටෝල් කරගෙන යනකොට පල්ලා තියෙන comment section එකෙන් උඩින් බීටා ජොයින් කියලා. ඒකෙන් ඔයාලගේ email එක දීලා ජොයින් වෙන්න. මේක සිම්පලි පාවිච්චි කරන්න පුළුවන්. දැනට ඇප්ලිකේෂන් එක ඔන් කරගන්න. ඇප්ලිකේෂන් එක ඔන් කරගන්න පස්සේ ඇප්ලිකේෂන් එකෙන් setting වලට යන්න. setting එකෙන් හතරවෙනි option එක විදියට තියෙන එක තමයි අපි දැනට practically පාවිච්චි කරන්න තියෙන voice command එක. Google Assistant කියන එක. Google Assistant එකෙන් click කරගන්න. ඔයාලගේ email එකට තමයි මේක සම්පූර්ණව run වෙන්නේ, control වෙන්නේ. ඕනම device එකකට active කරගන්න පුළුවන් පාසුවීම. voice message එකේ click කරගෙන ඔයාලගේ voice command එකෙන් try google කියන ටැබ් එක on කරලාද කියලා පොඩ්ඩක් check කරගන්න. එහෙම off වෙලා තිබ්බොත් on කරගන්න අනිවාර්යෙන්ම. voice model එකෙන් click කරගෙන ඔයාලගේ voice command එක දෙන්න තියෙනවා. Okay Google. Okay Google. Okay Google. Okay Google. මේ විදියට සවුන්ඩේෂන් එක දීලා ඔයාලගේ voice command එක දෙන්න. එතකොට voice එක catch කරගන්නවා Google Assistant. ඔයාලගේ voice එකට විතරයි මේක active කරගන්න. next එක දීලා ඊළඟ page එකට ගිහිල්ලා application එක complete කරගන්න. setup ටික ඉවරයි. දැන් බලමු ෆන්ක්ෂන් ටික කොහොමද work කරන්න කියන එක. ඔයාලා ඒ home button එක එකපාරක් ඔබන් හිටියම Google Assistant එක auto on වෙනවා. Okay Google. Can you tell me what your time? Hello there. How can I be of service? Okay Google. Okay Google. Who I am? You Your name is Arul. Okay, Google, what's your time now? 7:27 AM. Okay, Google, I like you. I like the cut of your jib. Well, Google, I love you. Google's lucky to have an admirer like you. It's a symbol. Mangdang nolada use karla penna nan Google leken kohomada call ekak ganne කියන එක. Okay, Google. Okay, Google, call your dad. Ada mama yang tekan aku video yang matiin lagi lah itu orang orang lagi jaluan de balan saya kalian like ya kan tak sih nih kan alat dora turu balan noni kila itu orang tek motivation channel tekan itu orang itu tuh lagi mikir ada ini.